ඒ වගේම මේ දිනවල ආන්දෝලනාත්මක සිද්ධියක් පවතිනවා අවකන පිළිමයට සිරුරක් ගැන්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල. ඔව්. ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් කරනවද ඒ සම්බන්ධව කතා? ඔව් දැනට පොලිස් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා විශේෂයෙන්ම ගල්නෑව පොලිස් ස්ථානය මගින්. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 27 වෙනි දින පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ක්‍රියාත්මක වෙන උපුල් වැහැර කියන ප්‍රදේශයේ උපුල් වැහැර පුරාවිද්‍යා උප කාර්යාලයේ සේවය කරන ඉලදාරි මහත්මියක් ඇවිල්ලා ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබුණා. නමුත් මේ පැමිණිල්ලේ සඳහන්ව තිබුණේ ඒ සම්බන්ධව විමර්ශනයක් අවශ්‍ය නොවන බව. ඒ වගේම ඒ අවස්ථාවේදී මෙම අවකන රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ඒ කාරණය සම්බන්ධයෙන් දැනුම් දීලා විශේෂයෙන් මේ පුරාවිද්‍යා ස්ථානයක් නිසා ඒවයි යම් යම් වෙනස් ක්‍රීම් කරනවා නම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබාගත යුතු බවත් සම්බන්ධයෙන් ඒ බව දැනුම් දීමක් කරලා ඒ කළ බව පොලිස් ස්ථානයට දැනුම් දීමක් තමයි ඔවුන් විසින් සිදු කරලා තිබුණේ. ඔවුන් විමර්ශනයක් අවශ්‍ය නැති බව තමයි සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම. ඒ වගේම තවදුරටත් නීති උපදෙස් ලබාගෙන කියන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ නීති උපදෙස් ලබාගෙන අවශ්‍ය දැනුම් දීම් සිදු කරන බවත් දැනුම් දීලා තිබුණා. ඒ අනුව පසු දින ඒ කියන්නේ 28 වන දින පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙනුවෙන් නිලධාරී මහත්මියක් ඇවිල්ලා නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා ගල්නෑව පොලිස් ස්ථානයට. මේ පිළිබඳව මේ පුරාවිද්‍යා පනත යටතේ යම්කිසි වරදක් කරලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කරන්න කියලා. ඒ අනුව ගල්නෑව පොලිස් ස්ථානයේ මගින් විමර්ශන කටයුතු ආරම්භ කළා. ආරම්භ කළා මේ අවකන පිළිම වහන්සේට අඳුනු ලැබූ ඒ සිවුර පොලිස් භාරයට ගනු ලැබුවා. ඒ වගේම අවකන පිළිම වහන්සේගේ ඒ පාමුල තිබූ සරිප්පු දෙකක්කුත් පොලිස් භාරයට අරගෙන තිබුණා. ඒ ස්ථානයට පූජා කරපු මේ සම්බන්ධව යම්කිසි ආකාරයක සමාජ මාධ්‍ය ජාලාවල තිබූ ඒ පළවී තිබූ ඡායාරූපත් පොලිස් භාරයට අරගෙන තිබෙනවා. එසේම අද දවසේදී අවකන රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ කැඳවීමක් කළා පොලිස් ස්ථානයට. උන්වහන්සේ වැඩම කළා පොලිස් ස්ථානයට ප්‍රකාශයක් ලබා දුන්නා මේ සම්බන්ධයෙන් මේ සිදුවීම සම්බන්ධයෙන්. ඉන්පසුව හෙට දිනේදී අපි කැඳවීම කළා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කර වත්තල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට. ඔහු තමයි ඔහු දේශීය වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන කෙනෙක් විදිහට තමයි දැනට අපිට තොරතුරු ලැබිලා තිබෙන්නේ. මේ වෛද්‍යවරයා මේ අවකන පිළිම මහන්සියට මේ සිවුරක් ඇඳවීම සඳහා අවශ්‍ය කටයුතු කළා තිබුණේ ඔහු තවත් පිරිසක් යොදාගෙන. ඒ නිසා ඒ සහභාගී වූ පිරිසට සහ වෛද්‍යවරයා හෙට දවසේදී ගල්නෑව පොලිස් ස්ථානයට කැඳවලා තිබෙන බව ප්‍රකාශ තරහ කිරීම සඳහා ස්ථානාධිපතිවරයා ගල්නෑව ස්ථානාධිපතිවරයා මා වෙත දැනුම් දුන්නා. ඒ අනුව මේ විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මේ විශේෂයෙන් පුරාවිද්‍යා පනත යටතේ යම්කිසි ආකාරයක වරදක් කරලා තිබෙන බව තාවුරු කර ගැනීම සඳහා. මොකද යම්කිසි ආකාරයක පුරාවිද්‍යා පනත යටතේ වරදක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධව අවශ්‍ය වාර්තාව අපි ලබා ගන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්. ඒ වාර්තාව අනුව තමයි අදාළ නඩු පැවරීම් කටයුතු සිදු කරන්නේ. ඉදිරියේදී ඒ වාර්තාවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයෙන් ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ පදනම් කරගෙන ඉදිරි විමර්ශන කටයුතුත් සිදු කරනු ලබනවා. මේ කටයුත්ත සැබෑ ලෙසම පුරාවිද්‍යා පනත යටතේ ගැනෙන වරදක්ද කියන කාරණය හඳුනා ගැනීම සඳහා එවැනි වරදක් කියන කාරණය නිසියාකාරව තහරිනුනොත් විශේෂයෙන්ම නීති උපදෙස් ලබා ගැනීමටත් අපේක්ෂා කරනවා. ඒ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යම්කිසි ආකාරයකට වරදක් බවට තහවුරු වුණොත් ඒ අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිදු වෙනවා. පුරාවිද්‍යා පනතනුව මේක වරදක් කියන ඇප ලබා දිය නොහැකි වරදක් නේද පුරාවිද්‍යා පනතේ තියෙන්නේ? ඔව්, අපලබා දිය නොහැකි වැරදි විදිහට සඳහන්ව තියෙනවා. නමුත් මේ වැරදි ඉස්සෙල්ලා අපි තහවුරු කරගත යුතුයි මේ පුරාවිද්‍යා පනත යටතේ මොන වරදක්ද, එහෙමනම් ඒ වරද කුමක්ද කියලා හරියට තහවුරු කරගත යුතුයි. ඉන්පස්සේ තමයි ඒ සම්බන්ධව කටයුතු කළ යුත්තේ. විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ මාධ්‍යයට අදාසක් දක්වලා තිබුණා මේක බලා ගන්න කරගන්නවා. මම මේකට මේ චෝදනා කරන්න එන්න එපා කියන කාරණාව. මේ සිද්ධියට උන්වහන්සේගේ සම්බන්ධයක් තිබෙනවා නම් උන්වහන්සේට මේකේ වැරද්ද පැටවෙනවද? කොහොමද එතකොට අනුදැනුම ඇතිව සිද්ධ වෙලා තියෙන කොහොමද ඒ කාරණාව ඔබතුමාලා බේරාගන්න? උන්වහන්සේට දැනුම් දීලා මේ සිදු කළ බව තමයි ඒ අදාළ පාර්ශ්වයේ දැනුම් දෙන්නේ. ඒ අදාළ පුද්ගලයන් දැනුම් දෙන්නේ. නමුත්
කෙසේ වුවත් අපි හරියටම දන්නේ නැහැ. ඒ ගැන අපි දැක්කා මාධ්‍යට ප්‍රකාශ කරලා තිනු. නමුත් ඒ වුණාට හෙට දිනේ මේ ප්‍රකාශ සටහන් කිරීමන කැඳවනවා. එෙහිදී ඒ පිළිලක ප්‍රකාශ සටහන් කිරීමෙන් තමයි අපිට තහවුරු කරගන්න වෙන්නේ සැබෑ ලෙසම කුමක්ද වුණේ කියලා. ඉතින් යම්කිසි ආකාරයකට එවැනි වරදක් සිදු කිරීම හෝ ආධාරන් බලදීම වරදක් නම් අදාළ පනත යටතේ එවැනි වරදක් විමර්ශනවලදී තහවුරු වෙනවා නම් එෙහිදී තමයි අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ. නමුත් ස්ථිරවම ඒ වරදක් වෙන්නට ඕනේ, වරදක් වුණු බව තහවුරු වෙන්නට ඕන. ඉන්පසු තමයි කටයුතු කළ යුතු වෙන්නේ. දැන් මේ කාරණාවල කණ්ඩායම් දෙකක් දෙවිදියකට ගන්න පුළුවන්. වැරද්දක් විදිහට දකින්නත් පුළුවන්. හැබැයි මේ වගේ දෙයක් කරන කණ්ඩායම අත්අඩංගුවට ගැනීම වරදක් විදිහට දකින කණ්ඩායමකුත් ඉන්න පුළුවන්. එතකොට මේ දෙකොල්ලොට මේ කණ්ඩායම් දෙකටම මේ අපි ඇයි පරීක්ෂණයක් කරන්නේ කියන කාරණාව සම්බන්ධ පොදු වරදෙන් තියෙන විග්‍රහය. ඔව්, පාර්ශ්වයන් කුමක් දැක්කත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ පවතින නීතිය. නීතියේ සඳහන් වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම 1940 අංක 9 දරන පුරාවිද්‍යාඥ පනතත්, ඒ වගේම 1998 අංක 24 දරන පුරාවිද්‍යා සංශෝධන පනතත් 90 වරදක් වෙලා තියෙනවා නම් කුමන පාර්ශ්වය කුමන මතය දරුවත්, ඒ වගේම එසේ වරදක් වී තිබෙන බව පුරාවිද්‍යා පනත යටතේ වරදක් වී තිබෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධව ඔහුගේ වාර්තාවකින් තහවුරු කරනවා නම් එහිදී කුමන පාර්ශ්වය කුමක් සිටුවත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.